ජනවාරි 4 වන දින පළමුවන දේව ප්‍රකාශනය 1 ජොහාන් 3 පරිච්ඡේදයේ 7 සිට 10 දක්වා. මාගේ ප්‍රිය දරුවනි, ඔබ මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් දමිටිකම් කරන්නා දමිටුව සිටි. පව් කරන තැනැත්තා යක්ෂයාට අයිතිය. මන්ද පටන් ගැනීමේ සිටම යක්ෂයා පව් කර ඇත. දෙවන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ මේ ක්‍රියා විනාශ කිරීම පිණිසය. දෙවන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද උන්වහන්සේගේ ජීවය ඔහු තුල පවති. ඔහු දෙවන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකිය. දෙවන් වහන්සේගේ දරුවන්ද යක්ෂයාගේ දරුවන්ද හඳුනාගත හැක්කේ මෙසේය. යුතුදේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවන් වහන්සේගේ දරුවෝ නොවෙති. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ජොහාන් පළමුවන පරිච්ඡේදයේ 35 සිට 42 දක්වා. පසුදින නැවතත් ජොහාන් සිය ගෝලයන් දෙදෙනෙකු සමග සිටියදී මග වඩනා යේසුස් වහන්සේ දෙස බලන්න දෙවන් වහන්සේගේ බැටළු පොතක යනෝයයි කීය. ගෝලයෝ දෙදෙන ඕකී දේ අසා යේසුස් වහන්සේ පසුපස ගියහ. යේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපසු එන දැක ඔබ කුමක් සොයන්නේ දැයි ඇසූසේක. ඔහුද රබ්බි, එහි තේරුම ගුරු දේවිනි යනුයි. ඔබ වැඩවසන්නේ කොතෙන්දයි ඇසූහ. ඇවිත් බලන්නයි උන්වහන්සේ උන්ට වදාළසේක. එසේ ඔහු අවුත් උන්වහන්සේ වැඩවසන ස්ථානයේ දැක එදින උන්වහන්සේ සමග ගත කළහ. වේලාව සවස් 4ට පමණ වීය. ජොහන්ගේ කීම අසා උන්වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැක්තෙක් නම් සීමොන් පේදුරුගේ සොයුරු ඇන්ඩ්‍රිය. ඔහු පළමුවෙන් තම සොහුරා මුණ ගැසී අපට මෙසියස් වහන්සේ හමු වූයැයි කීය. මෙසියස් යන්නේ අර්ථය ක්‍රිස්තුස් යනුයි. ඔහු ජෙසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේය. ජෙසුස් වහන්සේ ඔහු දෙස බලා ඔබ ජොහන්ගේ පුත් සීමොන්ය, ඔබට කේපස් යයි කියනු ඇතැයි වදාළසේක. කේපස් යන්නේ අර්ථය පර්වතය යනුයි. සුවිශේෂ වාක්‍යසේය. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂය අපිට දකිනවා මේ ගෝලියෝ දෙදෙනා ක්‍රිස්තුන් වහන්සේගෙන් අහපුවම ඔබ කොහෙද ඉන්නේ කියලා. ක්‍රිස්තුන් වහන්සේ එයට නියම පිළිතුරු දෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා ඇවිත් බලන්න, කමෙන් සී කියලා. ප්‍රේමවන්තිනි, මේ ඇවිත් බලන්න කියන වචනය තුළ මේ ගෝලියෝ දෙන්න ගියා. ක්‍රිස්තුන් වහන්සේ ඉන්න තැන දැක්කා, ඉන්න තැන නැවතුණා, එදා දවස ගත කළා. ඉන්පස්සේ ක්‍රිස්තුන් වහන්සේව අනුගමනය කරන්නට පටන් ගත්තා. ප්‍රේමවන්තීනි, දැන් ක්‍රිස්තුන් වහන්සේ අපිටත් කියනවා ඇවිත් බලන්නට කියලා. මේ ඇවිත් බලන්නට කියන පදය බොහොම අර්ථාන්විත පදයක්. දැන් ක්‍රිස්තුන් වහන්සේව අදහන අපි ප්‍රේමවන්තීනි ක්‍රම දෙකකට අදහන්නට පුළුවන් මේ ඔස්සේ බලද්දී. අපි නිකන් උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේව අදහන අය බවට පත් වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේගේ ජීවිතයට හවුල් වෙලා උන්වහන්සේගේ ජීවිතය හා මිශ්‍ර වෙලා උන්වහන්සේත් එක්ක ජීවත් වෙන ජනතාවක් බවට පත් වෙන්නටත් පුළුවන්. දැන් උන්වහන්සේව නරඹන්නන් විදියට ඉන්න එක බොහොම ලේසි. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේව අපිට ඕන වෙන්නේ අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පමණයි. උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේගෙන් අපේ ජීවිතයට අවශ්‍ය කරන ගතිගුණ විතරක් අපි ගන්නවා. අමාරු දේවල් අපි ජීවත් කරවන්නේ නැහැ. අපේ ජීවිතයට අවශ්‍ය දේ විතරක් උන්වහන්සේගෙන් ඉල්ල ගන්නවා.
අපිට හොඳ නැහැයි කියන දේවල් ඒ කියන්නේ දුක වේදනාව අපි ප්‍රතික්ෂේප කරලා සැපවත්දී ධනවත්දී පමණක් අපි උන්වහන්සේගෙන් ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේක තමයි කියන්නේ අපි උන්වහන්සේව නරඹන්නෙක් විදියට ජීවත් වෙන්නට පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඇවිත් බලන්නට කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතයට හවුල් වෙන්නට ඕන. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයට හවුල් වෙනවයි කියලා කියන්නේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කියනවා ඔබ මාව අනුගමනය කරනවා නම් මගේ කුරුසය අරගෙන එන්න මා පසුපස්සේ. ආයතකොට ජීවිතයේ දුක වේදනාව අපි අත් දකින්න නිරන්තරයෙන්ම මේ දුක වේදනාව ප්‍රතික්ෂේප කරන්නට බෑ. මොකද ක්‍රිස්තුස් වහන්සේ දුක වේදනාව වින්දා උන්වහන්සේගේ ජීවිතයට අපි හවුල් වෙනවයි කියලා කියන්නේ දුක වේදනාව අපි අත්විඳින්නට ඕන. ඒ සුභවාදීව බාරගෙන ක්‍රිස්තුස් වහන්සේ හා සමග ගමන් කරන්නට ඕන. උන්වහන්සේගේ ජීවිතයට හවුල් වෙනවයි කියලා කියන්නේ ප්‍රේමවන්තීනි. උන්වහන්සේ පාපයක් කළේ නැහැ. උන්වහන්සේ සුද්ධවන්තව ජීවත් වුණා. එහෙමනම් අපිත් අපේ ජීවිතයේ තිබෙනා වූ පාප අත්හරින්නට ඕන. උන්වහන්සේ හා සමග සම්පූර්ණ ඒකාබද්ධතාවයකට පැමිණෙන්නට නම් උන්වහන්සේ ශුද්ධවන්ත වෙනවා වගේම අපි ශුද්ධවන්ත වෙන්නට ඕන. පාපය අතහැරලා යහපත කරන්නට ඕන. අන් අයට ප්‍රේම කරන්නට ඕන. සතුරන්ට සමාව දෙන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් අපි උන්වහන්සේට බද්ධ වෙනවා. අන්න උන්වහන්සේගේ ජීවිතයට හවුල් වෙනවා අපි. බොහොම සරලව කියනවනම් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත රටාව මගේ ජීවිත රටාව බවට මම පත් කර ගන්නට ඕන. මේක තමයි කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයට හවුල් වෙනවයි කියලා. අයමනම් ප්‍රේමවන්තීනි ක්‍රිස්තුස් වහන්සේ අපිට ආරාධනා කරන්නේ ඈතින් ඉඳගෙන උන්වහන්සේව නරඹන කෙනෙක් වෙන්නට නෙමෙයි, උන්වහන්සේ සමග අපගේ ජීවිත කුරුසය අරගෙන උන්වහන්සේ පසුපස්සේ යන උන්වහන්සේගේ ජීවිතයට හවුල්කාරයෙක් වෙන්නටයි උන්වහන්සේ අපට ඇරයුම් කරන්නේ. අන්න ඒකයි උන්වහන්සේ කියන්නේ ඇවිත් බලන්න කියලා. මගේ ජීවිතයට ඇවිල්ලා එය උරගාලා රස බලලා ඒ තුල උන්වහන්සේ ගත කළා වූ ජීවිතය ගත කරන්නට කියලා තමයි උන්වහන්සේ අපිට ඇරයුම් කරන්නේ ප්‍රේමවන්තීනි. එහෙමනම් අන්න ඒ ඇරයුමෝස ජීවත් වුණොත් තමයි අපි නියම කිතුනුවන් බවට පත් වෙන්නේ. ඒක නිසා ප්‍රේමවන්තීනි අද දවසේ අපි උත්සාහ කරමු උන්වහන්සේගේ ජීවිතයට හවුල් වෙලා උන්වහන්සේට බද්ධ වුණු කිතුනුවෙක් බවට පත් වෙන්නට. ඔබට ජේසු පිහිටයි.